இரு டெல்லி சினிமா சித்தம. அந்த நெத் அக ஹெம கந்துலும நெஹ அவர்ண வன சிவபவுன் வெனி மினி சுன்மெத் தேவி தேவதாவுன் வெனி மினி சுன்னெத் ஹே தேவதாவன் திவ்யாங்கனாவன் மனுலு தலையே வாசனா வல்மத்னு அன் தெக்க மகவன மெத் யாயுட்டு மாவத் பெண்ணா ஏதச் பலமின் சனசன மினிசுன் இட்டு தேவி அன்லுவ சித்தினா வன சிவபாவுன் මට තියෙනව කතාවක් කියන්න මුළු ලෝකෙටම ඔව් මට ඕනි මුළු ලෝකෙටම මේ කතාව කියන්න ඒක සිද්ධ වුණ කතාවක් වුණත් මං කැමතියි ඒක සිද්ධ නොවුණා නම් හොඳ කතාවක් කියලා හඳුන්වන්න මතකයි මේ කතාව හරියටම දවස් එක්කම මට අවසර දෙන්න ඒ කතාව ඔයාලට කියන්න ඒත් ඊට කලින් මට අඬන්න ඉඩ දෙන්න මගේ ඇස් දෙකට ඔයාලට වගේම කඳුළු කියන්නේ අමුතු දෙයක් නෙවෙයි හොඳ සපත් දෙකක්. ලයි කැඩෙන්නේ නැහැ. හොඳට මෙහුවා. මේකට කීයද? නොයි කීයක් හරි දෙන්න මාත්‍යෝ. එහෙම බෑ. මේකට හරි ගාණක් කියනවා. රුපියල් 50ක් දෙන්න. 50ක්? 50ක් වැඩි. මේ උන්නේ මේ රුපියල් 50ට තව ගියක් හරි වැඩියෙන් දැම්මා නම් මට අලුත් ජෝඩුවක් ගන්න තිබ්බා. ඔගේ පැත්තක්ම මහපුනිසයි මම එහෙම කිව්වේ. කමක් නැහැ. 40ක්වත් දෙන්න. 40ක් හොඳටම වැඩි. ආ මේ 30ක් හොඳටම වැඩි. කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට දෙන්නත් බෑ කාසිවලට ගන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාස මාමා අපේ ගාලේ සින්දුත් දන්නා වගේ බොම හිඟයි අප්පච්චී දොස්තර මහත්තයනි දොස්තර මහත්තයාට අදාළ වෙන්නේ නැහැ මේ සින්දුව ඒක අදාළ වෙන්නේ රුපියල් 50ට සපත්තු හොයන මුන්දලට ඔයි ගී මොකද්ද මම මේ කතාවේ අපේ ජීවිතවලට අලුත් කතා එකතු වෙනෝනේ මහත්තයෝ ජීවිත කතාවට අලුත් පරිච්ඡේද ඒ පොතේ අවසාන පිටුව ලියන්නට කලින් ලියවිලා තියෙන පරිච්ඡේදවල තියෙන දේවල් අනුව තමයි ජීවිත කතාව ලස්සනද අවලස්සනද කියලා තීරණය වෙන්නේ හොඳයි බොරුද මම කියන්නේ කියන්නකෝ මං එන හැම දවසකම මාව මට අලුත් කතාවක් කියලා දෙනවා
මාමඩේකට ගොඩක් පිං. දොස්තර මහත්තයෝ අපි සින්දුවක් කියමුද? ආගේ. ටීට සින්දුවක් කියමු. දන්නවන් උන් අප කන්න සාමි රජ දූරයේ දන්නවන් උන් අප කන්න සාමි රජ දූරයේ රාජදූර රාජදූර රාජදූරයේ දන්නවන් හුන් අපකන්න සාමි රාජදූරයේ රකි බුද්ධ ධර්ම සීල පූර්වේ රජුන් ලෙසේ අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මෙකී ලකේ යයි මැකී ලකේ දොස්තර මහත්තයෝ ඔය කිව්වට එහෙම මැකිල යයිද යයි මැකී යයි මැකී ලකේ දන්නවන් උන් අප කන්න සාමි රජදූරයේ දන්නවන් උන් අප කන්න සාමි රජදූරයේ. මාමේ. හා. අනේ මන්ද මහත්තයෝ මේ වැඩින් වෙන්නේ අවුරුදු 40ක් මාත් එක්ක දීග කාවු මිලින ඕනා මාව දාලා යනවා කෑමිකේ තියෙන වෑංජනවත් දන්නේ නැහැ ඇහුවොත් කියන්න මම යනවා මාමේ ගිලෙන හොඳ තුනුරුවන් සරණයි සින්දුවේ ඉතුරු ටික පස්සේ තෙවායනකම් බලන් ඉන්න එපා කියලා මං කෑවා. දැන් අපෝ යනවද? ඔව් යන්න ඕනේ. ජගත් මේ අර අලුත් වෛරස් එක චයින වලින් වෙනට වෙනට පැතිරෙන ඉඩ තියෙනවා. ඒක ඩේන්ජරස් ලුනේ. ඔව්. පැන්ඩමික් සිටුේෂන් එකකට යන්න ඉඩ තියෙනවා. අම්මෝ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෛරස් එකට තාම බේතක් නැහැ. අපේ රට මේ වෛරස් එක ආවේ නැත්තම් හොඳයි. අනේ ඔව්. එහෙම වුණොත් හොඳ නැත්ත ඕගලන්ට තමයි හිස රැදි. නෑ මං කිව්වේ එතකොට ඕගලන්ට තමයි වැඩ වැඩි වෙන්නේ. නර්ස්ලායි ඩොක්ටර්ස්ලායි ආයුර්වේද වෛද්‍ය මහත්තුරුන්ටයි වැඩ අඩු වෙනවා කියන්නේ හොඳයි. ඒ කියන්නේ සමාජයේ නිරෝගිමත් කියන එක. හැබැයි වැඩ වැඩි වුණා කියලා ඒකේ කවදාකවත් ඒගොල්ලන්ට හිස රැදයක් වෙන්නේ නෑ. දන්නවා. සෝරි. මොනවද බලන්න? පොඩි බබාලගේ ප්‍රෝග්‍රෑම් එක. කම්මල් හිතෙන ඉඳ බැලුවේ.
කට කැඩෙනකන් කියලා තියෙනවා. ඕව සද්දෙට පත්තු කරන්න එපා කියලා. මේ දැරිවි හොඳටම බය වුණා. ඉතින් මිලිනෝනා රතිඤ්ඤ පත්තු වෙන සද්දෙට නේන්න. මොකද අපිට ඕන විදියට ඒකේ සද්ද අඩු කරලා පත්තු කරන්න පුළුවන් නේ. නේද මගේ දුවේ. සියයටම හරියන මිනිවිරි. ඕ 20යි 20 කුත් ලැබුවා. මිලිනෝනා මේ අවුරුද්දේ මට තියෙනවා ගොඩාක් වැඩ කරන්න. වහලේ කැඩිච්ච උළු ටික අලුතෙන් ගෙනත් දාන්න ඕන. ශාලේ මේ කෑල්ලවත් අඩු ගානේ කපරාරුව ගහ ගන්න ඕන. පොලෝ කැඩිච්ච තැන් වල සිමෙන්ති ටිකක් දා ගන්න ඕන. ඊළඟට වැසිකිළිය. ඒ සේරෝටම කලියෙන් මේ කෙල්ලව ඉස්කෝලේකට දාගන්න ඕන. මිලිනෝනා මම මේ සේරම දේවල් කරන්නේ මගේ කෙල්ලට හොඳ ඉස්කෝලයක් හම්බ වුණාට පස්සේ මිලිනෝනා. සිය අඬන්න නම් ඔට්ටු නෑ. සිය ඇඬුවොත් මං ඉස්කෝලේ යන්නෙම නෑ. අත්තම්මේ ඇයි මයි දුව මගේ දිනපොත ආ හරි අපි ලියමු මට මතක නැති වුණානේ අද අලුත් අවුරුද්දක් නේ ඔයාගේ දිනපොත ඉවර වෙලානේ මට අමතක වුණා අලුත් පොතක් අරන් එන්න කමක් නෑ අත්තම්මේ අපි අද වෙන තැනක ලියමු අලුත් අවුරුද්දක් ලැබුවා. අත්තම්මා කිරිබත් හැදුවා. මටත් කැව්වා. සීයා රතිඤ්ඤ දාලා අත්තම්මගෙන් බැනුම් ඇහුවා. ඒක නම් ලොකු අකුරෙන්ම ලියන්න ඕන. අලුත් අවුරුද්දේ මට අලුත් ඉස්කෝලේකට යන්න ලැබේවි. ඒ ඉස්කෝලේ මං වගේ ගොඩක් ළමයි ඉඳීවි. මේ අලුත් අවුරුද්දේ මගේ අම්මයි තාත්තයි හිටියානම් Thank you.
කිව්වේ? සඳලි මේ මහත්තයා මහත්තයා අනේ මේ මිනිස්සු කොහෙ ගිහිල්ලාද? ඇස් පේන්නේ නැති වුණා. ඒ මගේ දරුවා. ඒ මගේ දරුවා. ඔව්. උඹේ දරුවා. හරි හරි. උඹේ දරුවා. එහෙම කියපන්. ඒකි 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 මගේ දරුවෙක් නෙමෙයි. ඒකි උඹේ දරුවෙක්. උඹේ දරුවෙක්. මට හම්බ වෙනවා දැකෝ ඔයගේ මූසල ළමයි. මූසල කමට මූසල ගෑනට හම්බුන මූසන කෙල්ලෙක් ඔය. මට බැනපන්. මට බැනපන්. ඕන තරම් බැනපන්. අහිංසක දරුවට වචනයක්වත් කියන්න එපා. මොකද තෝ කිව්වේ? ඔබ මට අනකරන්නේ නේද? මම ඔබට. මේ මිනිස්සු කොහෙ ගිහිල්ලාද? මෙහෙ එන්නකෝ. මහත්තයා. දුවේ කෙල්ලේ පුතේ සඳලි පුතේ අත්තම්මේ ඒ මගේ වස්තුවේ මගේ දින පුතේ අම්මගෙනයි තාත්තගෙනයි ලියපුවා මකන්න Hero Delhi Cinema Sittama Andanit Aga Hema Kanduluma Nehe Avarna
පෙට්ටියේ තිබිච්ච ආයුධ ටික ඔක්කොම අලහල්ලා ඔක්කොම සුද්ධ කරන්න වෙලා දුව නැති වෙලා ලබන සතියේ බදා දත මාස හතක් වෙනවා මහත්තයා පෙට්ටියේ තේක ඒකත් නැතුව ගියා නේද අපිට प्रश्नती किसी मतर अंदर सिद्ध මටත් පුළුවන් මගේ පැංචිට බෑ පුතේව කරන්න වාරිය අමාරු වැඩ මේ බලන්නකෝ මගේ අද් දෙකේ හැටි මී දැක්කද කරගැටි කරගැට ආ තාඩ බෑ පුතේ වාරිය අමාරු වැඩනේ මහන්න බැරි වුණාට මදින්න පුළුවන් නේ සිනමා සිත්තම අන්දනිත් අග හැම කඳුළුම නැහැ අවර්ණ මේ මාමගේ මිනි පිරිය වෙන්නද? උමාක්තු මේ තමයි අපේ පණ.
ඇස්තික පේන්නේ නෑ. මම මේ බාවක් මට කලින් කිව්වේ නෑ. කෙල්ලගේ ඇස්තික පේන්නේ නැති බව දොස්තර මහත්තයාට කිව්වේ නම් නෑ තමයි. මේ හිතාමතා නෙවි මහත්තයා එහෙම නොකිව්වේ. දැන් මෙයාගේ වයස කීයද? තම සඳලි නේද? ඔව්. ඔක්තෝබර් 17 වෙනිදාට 11 ලබන. ඉතින් මෙයා ඉස්කෝලේ යන්න ඕනේ නේ මාගේ. මහත්තයෝ මේ වගේ ළමයින්ට මේ වෙනම ඉස්කෝල තියෙනව නේද? ඒගොල්ලන්ට විශේෂ ඉස්කෝල තියෙනවා තමයි. හැබැයි මාමේ මෙහෙම සපත්තුව දන්න මෙයාව තියාගන්න එපා. මහත්තයා දැක්ක ගම මං හිතුවා මට දොස් අහන්න වෙයි කියලා. කෙල්ලව එක්කරගෙන ආවා. මගේ උමඩාවට ආව නෙවී මහත්තයෝ. බේරෙන්න ඕන බැරුව ගියා. එන්න මොන කියලා. ඒකයි එක්කරන් ආවා. ඒ වුණාට මාමේ මේ වයසේ ළමයිව මෙහෙම වැඩට තියාගන්න එපා. නීතියෙන් තහනම්. අපි කොහොම හරි මෙයාව ඉස්කෝලේකට යවමු මාමේ. ලොකු දෙයක් මහත්තයෝ. දැන් මෙයාත් සපත්තු මහනවද? සපත්තු මහන්න බෑ. ඔය සපත්තු මදින්න කියලානේ ඇවිල්ලා ඉන්නේ. දුව කණ්ඩේම කැමති දේවල් තියෙනවද? එයා කැමති වෙන මොන හරි? එහෙම විශේෂ දෙයක් නෑ මහත්තයෝ. දැවිවි උපන්දා ඉඳලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ඔය පිටේ ඇති අර කාලකන්ණිය ගහපු කෝටු පාරවල් තාම. කවුද සඳලිගේ තාත්තද? ඒ වගේ කාලකන්ණියෙකුට තාත්ත කියලා කියන්න පුළුවන්ද මහත්තයෝ? මේ කෙල්ලගේ ඇස් දෙක පේන්නේ නැතුව ඉපදුනා කියලා මේ දැරිවිටයි ඒ දැරිවිගේ අම්මටයි මොන තරම් අලජ්ජි කතා කිව්වද ඔය මිනිහා? ඒක වගේ එකෙක් මගේ බෑ නැවුනේ මං පෙර ආත්මේ කරපු පව් වලට වෙන්නේ. ඒකත් එක්ක දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අවුරුදු 10ක් අන්තිමට කෙල්ල වහබිල මැරුණ මහත්තයෝ. ඒත් මං දැනගෙන හිටියා එහෙම මැරුණ නැත්තම් කෙල්ල කොහොම හරි අරූගේ අතින් මැරුම් කනවා කියලා. අපිට ඉති එකයි. ඒකෙත් නැතුවද අපේ කෙල්ලකින් අපිට ඉතුරුනේ මේ කෙල්ල විතරයි. මේකත් අපේ ළඟට ගන්න මිලිනෝනයි මායි මොනතරම් දුකක් වින්දාද? එහෙම නුනනම් මේ කෙල්ලට අරුව මොකක් හරි හදියක් කොල්ලා මෙලාට. දැන් මේ මිනිස්සු කසාදයකුත් බඳලා කොයිද ගියා කියලා කිව්ව නේද? කවුරු දන්නවද මහත්තයෝ කාලකන්? ඔය පිටරට ගියා කියලා කියන්නේ? එක අතකින් 1000න් සම්පත යෝගේ කාලකන්නේ මෙහි ඉන්නේ නැතුව වෙන කොහේ හරි යන්නේ. සීයේ. ඇ පුතේ. වතුර ටිකක්. හා මන් දෙන්න. මට සදලිට කියලා සපත් දෙක පොලිෂ් කරගන්න ඕන. සදලිට පුළුවන් මගේ සපත් දෙක පොලිෂ් කරන්න? හොඳටම ජරා වෙලා තියෙන. ඉන්න පුතේ. න
මේ දැන් ගෑවිලා තියෙන්නේ. කොහොමද දන්නේ? පස් දෙතයි. මඩ. ඇදි ඇදි. කීයක් ගන්නවද මගේ සපත්තේ පොලිෂ් කරන්න? දොස්තර මහත්තයාට නොමිලේ. දොස්තර මහත්තයාට නොමිලේලු. මට මහත්තයා කියන්න එපා. මට අංකල් කියන්න. මං ඔයාට දුව කියලා කතා කරන්න. කමන්න. ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා දකින්නවා පෙනෙනවා කියන ඒවා මොනවද අම්මේ මම අහගන්නට ආවා තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා දැන් හොඳට අහගත්ත නේද කවිය? ඔන්න මං ඊළඟ දවසේ නම් ප්‍රශ්න අහනවා. හැබැයි එදාට හැමදාම වගේ මගේ මූණ දිහා බලාගෙන ඉන්න බෑ හරිද? උත්තර දෙන්න ඕනි. මමත් ළඟදිම ඉස්කෝලේ යනවනේ. එතකොට ඉතින් ඔයාට තනියම තමයි කවි පාඩම් කරන්න වෙන්නේ. නැත්තම් සීයාගේ පරණ නාඩගම් සින්දු තමයි කියන්න වෙන්නේ. ඔයා දන්නවද? දැන් අපේ රටේ අමුතුම ලඩක් බෝ වෙනවලු. ඒක අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට හැදිලා. ඊයේ ඉඳන් අපේ රටේ මිනිස්සුන්ට කොහෙවත් යන්න එපා කියවලු පොලිස් මාමලු. පව්. ඒක නිසා අපේ සීයට සපත්තු මහන්න යන්නත් නැහැ. මට උදව් කරන්නත් නැහැ. මෙහෙම ගියොත් අපිට කන්න නැති වෙයි. අයිබෝන් මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. කොවිඩ්-19 වෛරසය ආසාදනය වී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වනවා. ඔයාද නයිට් ෂිෆ්ට් එකද? සම්මන් කළේ IDH රෝහලේ දැඩි සත්කාරයකදී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු. හෙට? දිගටම වැඩ. ගෙදරින්නත් බැරි වේද ජග? සමහර විට පව්වේ මනුස්සය. තව කී දිනයකට මේ වගේ පව් කියන්න වෙයිද දන්නේ නැහැ සැන්ඩ්‍රා. ජීවිතය ගැන ඍණාත්මකව හිතන්න එපා කියලා ඔයා තමයි මට කියලා දුන්නේ. අවදානම ලෑස්ති වෙන එක ඍණාත්මක සිතුවිල්ලක් නෙමෙයි. ඔයාලා තමයි මෙහි පිටින්න දෙවිවරු.
දෙවිවරුන්ට උනත් තෙල් මල් පහන් පූජා වට්ටි පූජා කරලා බෑ. ඒකට විනයක් තියෙනවා. විනයක් නැති රටක දෙවිවරුන්ටත් මේ වසංගතේ නැති කරන්න බෑ. දැන් බලන්න. හෙල්මට් දාන්න නැතු යන්නේ තමන්ගේ ඔළුව පරිස්සම් කරන්න නෙමෙයි. පොලිසියෙන් බේරෙන්න ඇස් දෙක පේන්නේ නැති වෙන්න බීලා 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 පාරේ යන ගම කාහිරේ අහිංසක මිනිස්සු හප්පලා දාන රටක අත යටින් සල්ලි මිට මොලවලා ආයතනවල වැඩ කරගෙන රටක ඇමතිවරු මන්ත්‍රීවරු අඳුරනවා කියලා ඒගොල්ලෝ ලියුම් අරන් ගිහිල්ලා දක්ෂයාව අයින් කරලා අදක්ෂයා රජ වෙන රටක කාපු ටොපිකොලේ බීපු ප්ලාස්ටික් බෝතලේ තැන් තැන්වල විසි කරලා දාන රටක කාපු චුයින්ගම් එක බස් එකේ වාඩි වෙලා නැ සීට් එකේ අලවලා දාන රටක පාරේ යන ගමන් වාහනේ තැන් තැන්වල බුලත් කියලා ගහන රටක කොහොමද සැන්ඩර වසංගතයක් නවත්තන්නේ මේකට විනයක් තියෙන්න ඕනේ ඔයා ඔය කියන අපි වගේ දෙව්වරුන්ටත් බෑ මේ වසංගතය නැති කරන්න දැන් ඔය යන්නද ඔව් ලෙඩ්ඩු වැඩි සමහර විට දිගටම වැඩ කරන්න වෙයි හැබැයි යන්න කලින් මට වඩා දෙයක් කියන්න තියෙනවා අපිට දරුවෙක් නැහැ කියලා ඔයා ඒකනේ හිතනවා වැඩි සැන්ඩර එහෙම වෙන්න ඕනේ නැහැ අසනීප පුංචි දරුවෝ දාහකට වඩා සූපත් කළ ගෙවල ලැබපු ඔයාට ඔයාගේම කියලා දරු පෙටිය දෙන්න මට බැරුණා ජව ඒක මගේ නොලැබීම අන්න ඒවට තමයි කියලා විනාත්මක සිදුවේ කියලා ඒක නොලැබීම කියලා හිතන්න එපා ඒක ලැබීම කියලා හිතන්න නොලැබීම කොහොමද ලැබීම වෙන්නේ අපිට දරුවෙක් ලැබේ සම්මා ලැබෙයි. මම වෙන දරුවෙකුට අම්මා කෙනෙකුට තාත්තෙකුට. සිනමා සිත්තම අන්දනිත් අග හැම කඳුළුම නැහැ අවර්ණ දොස්තර මහත්තයා ගොඩක් කාලෙක ඉන්නේ. හෝ හෝ ඌක ගලව ගන්න එපා දාගන්න. ටිකක් අමාරුයි තමයි. ඒවට පරිස්සම් වෙන්න වෙනවා. මං අද ළඟට එන්නේ. අද හොස්පිටල් එකේ ලෙඩ්ඩු වැඩි. මං ආවේ අපි සඳිලි දුව පොඩ්ඩක් බලන්න කියලා. සඳිලි කොහමද? හොඳයි මාමේ. මට අද ඉතින් වාගේ ඔය ලස්සන hina බලන්න බෑනේ. කයික ගයින්න තුමේ වැඩ ඉවර කරනවද? මට වරු ගන්න මෙතන වෙලා ඉන්නේ කියලාද කියන්නේ? මේ මිස්ටර්. ඔය මාස්ක් එක තියෙන නිකටට දාගන්න නෙමෙයි. ඔය මාස්ක් එක තියෙන නහය කටේ වාගන්න දාන්න. ඕක හරියට දාගන්න. ඒක සෞඛ්‍යයට හොඳයි. මගේ සෞඛ්‍ය ගැන මම බලා ගන්නම්. ඒක ඔයා බලා ගන්න. මං කිව්වේ මේ ළමයාගේ සෞඛ්‍ය ගැන. මාමට මං කී සැරයක් කිව්ව සඳිලිය මෙතෙන්ට ගේන්න එපා කියලා. එක එක මිනිස්සුන්ගේ ලැජ්ජ කරවන්න ළමයා මෙතෙන්ට ගේන්නේ.
අනික මේ දවස්වල මේ ළමයා එක එක තැන්වල ගෙනියන්නත් හොඳ නැහැ. ළමයා ගෙදර තියලා එන්න. සඳලි ඔයා මින් පස්සේ මෙතෙන් දෙන්න එපා. ඔයා ගෙදර ඉන්න. ආච්චි අම්මටත් පාළු ඇතිනේ. ඔය ආච්චි අම්මගේ තනියට ගෙදර නවතින්න. තේරුණාද? හොඳ සඳලි වගේ මාමා කියන දේ අහනව නේද? හොඳ සඳලි. මාමේ මං එන ගිහිල්ලා එන්න. හොඳයි මාත්‍යා. මං මෙතනින් යන්නේන වෙලාවට ඔය මාස්ක් ටිකුයි සැනිටයිසර් ටිකුයි ගෙනත් දෙන්න. හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. සපත්තු හදන්න කවුරුරේ ආවත් දුරින් ඉඳලා සපත්තු හදන්න. තේරුණාද? හොඳයි මාත්‍යා. ඒ වුණාට අපිට මෙච්චර උදව් කරන මහත්යාලා දුරින් ගින්න වෙච්ච එක ගැන අපිට වාවන්නේ නැහැ මහත්තයෝ. මං ගිහිල්ලා එන්න සඳලි. නෝනා ඔය කිරිබට්ටිය ගෙනාව නම් කෙල්ල බලාගෙන ඉන්නවා. හරි හරි මේ ගේනවා. ගෙහෙල් ගිරි ටික. කිරිබත් තියෙනවා කිසිරිගිරි තියෙනවා දෂෝ මගේ පුතා කන්න මගේ මැනිකට තුන්රුවන්නෙම සරණයි හරි පුතේ ආරක්ෂා කළ දෙන මගේ දරුවා දොස්තර අංකල් ඒ කවුද ඒ දොස්තර අංකල්ගේ කාර් එකේ සද්දේ හැබැයි එන්න දොස්තර මහත්තයාගේ කාර් එක පොඩ්ඩක් ගිහිල්ලා බලවනම් මේ පුටුවක් ලැහැත්ති කරාම පුටු සැටියක් තියෙනවා ඈ ඔය තියෙන එක පුටුවනේ ඒකට රිදි කෑල්ලක් දාලා ගමු මේ ඔය කමිසේ බුත්තන් ටික දාගෙන යන්න කිතු අපි යමු මම පොතු ගන්න නී වාසනාව දොස්තර මහත්තයා උදේ පාන්දරම අපි ගෙදරට ඇවිල්ලා මේ නෝන වෙන්නේ නැති මෙයාටත් මේ ඉන්න ඕනේ කියලා කිව්වා. ඉතින් එක්කන් ආවා. කොච්චර ලොකු දෙයක්ද නෝනා. ඉතින් මොකද උතන යමු ඇතුළට. අද අපට හොඳ දවසක්. කොහේ බර්ත්ඩේ ගර්ල්? සඳලි දුව ඉන්නවද මාමේ? ආ ඉන්නවා 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 ඇතුළේ ඉන්නවා. මේ සඳලි පෙන්චියේ දුවේ මේ දොස්තර මහත්තයා ඇවිල්ලා එන්න
ඉතින් යමුකෝ දොස්තර මහත්තයා ඇතුළට එන්න. අනේ මාමේ. වරදවා හිතන්න එපා. අපිත් කැමති ගේ ඇතුළට එන්න. ඒත් මේ වෙලාවේ අපි ගේ ඇතුළට එන එක අපි මාමලාට කරන වරදක්. අපි මේ සඳලි දුවට සුබපතල යන්නයි ආවේ. දෙයෝ සාක්කි. දොස්තර මහත්තයා කොහොමද දන්නේ කෙල්ලගේ උපන්දිනේ අද කියලා? මාමමයි මට කිව්වේ. මං දිනේ මතක තියාගෙන හිටියා. Happy birthday, Sandali. Mame. මේ කොවිඩ් වසංගති ඉවර වෙනකම් මම රස්සාවට යන්න එපා. මට නිතර නිතර එන්න බැරි වුණත් ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම වෙලාවට ලැබෙයි. සඳලි, වත් පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ වසංගති ඉවර වුණ ගාම්ම වඩ ඉක්මනට ඉස්කෝලේ යන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ගිහලා එනවා මම. දොස්තර මහත්තයා අපිට මේ කරන උදව් වලට කලගුණ සලක ගන්න විදියක් නැතිකම තමයි අපේ හිතර තියෙන ලොකුම දුක නෝනේ. ගිහින් එන්න. සඳලි අපි යනවා. දොස්තර අංකල් මාව බලන්න එනව නේද? එනවා මගේ දුවේ. අනිවාර්යෙන්ම එනවා. ඒ ආවමත් දුව දැන් ටිකකට කලින් කතා කරවයි කතා කරනව නේද? මම දන්නවා ඔයා මොනවද කල්පනා කරන්න කියලා. ඒ වෙලාවේ පුංචි වෙලාවකට හරිවා තාත්තා වෙනකොට මමත් පැත්තක ඉඳන් අම්ම කෙනෙක් වුණා ජග. Thank you.
මං කිව්ව දේට ඔයාගේ හිත රිදුනද කියන් එහෙම වුණා නම් මට සමා වෙන්න ඔයා කිව්ව දේට හිත රිදුනේ නැහැ හිත ඇදුනා සඳුලිගේ ඇස් දෙක සනීප කරන්න පුළුවන් නම් ඒ දරුව උපතින්ම එහෙමයි අනිකේට පොඩ්ඩක්වත් පේන්නේ නැහැ නේද එතකොට කොහමද ලෝකේ අක්ෂි විද්‍යාව දැන් හරි දියුණුවයි සඳුලිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් සඳුලිට විතරක් නෙමෙයි සඳුලි වගේ තවත් දරුවන්ට එහෙම කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් දෙයක්ද ඒත් කොහොමද එහෙම කරන්නේ අපේ රටේ මේ ටෙක්නොලොජි එක නැති වුණාට දියුණු රටවල තියෙනවා ඒකට කියන්නේ ආටිෆිෂල් විෂන් සිස්ටම් එක කියලා හරි රොබෝ කෙනෙක් තමන්ගේ ඉස්සරහා තියෙන ද්‍රව්‍ය අඳුරා ගන්න පුළුවන් වගේ ඒගොල්ලොන්ට කලර්ස් වුණත් වෙන වෙනම අඳුර ගන්න පුළුවන් හරි අපූර්වයිනේ ඒ යුනිට් එක මෙන්න මේ වගේ ෂේඩ්ස් එකක් වගේ ඒක මෙහෙම දාගත්තට පස්සේ ඒකේ තියෙන ලෙන්සස් වල මයික්‍රෝ කැමරාස් ඔන් වෙනවා ඊට පස්සේ මේ වගේ කැප්චර් කරගන්න දේවල් කන ළඟින් ස්කල් එක හරහා කේබල් එකකින් බ්‍රේන් එකට ට්‍රාන්ස්ෆර් කරනවා සර්ජරි එක අපේ රටේ මේ තාක්ෂණ නැති වුණාට දියුණු රටවල මේක සාර්ථකයි තාක්ෂණේ මිනිස්සුගේ යහපතට කොච්චර උදව් වෙනවද නේද ඒක නම් ඇත්ත හැබැයි ඒක ලොකු ගාණක් කියයි නේද ඒ වගේද ළමයිගේ අස්තික සනීප කරන්න පුළුවන් නම් සෙන්රා අපිට සඳලීගේ පිනීම ලබා දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ජගත් අපිට පුළුවන් සිනමා සිත්තම අන්දනිත් අග හැම කඳුළුම නැහැ අවර්ණ විසියකේ මේ තුන මං කවදාකවත් නැතු ඔයාට අද ලියුමක් ලියනවා
ඔයා හිතාවි එකම ගෙදර එකම වහලයක් යට ඉන්න ඔයාට මූණට කියන්න තු මොකටද මේ ලියුම් කියලා. ඇත්ත. ඒකම තමයි ප්‍රශ්නේ සෙන්ඩර. ඔයාගේ මූණ බලන් කියන්න බැරිකම. මේ වෛරස් එක දවසින් දවස අපි ආදරය කරන අය උදුර ගන්නවා. මේක ශාපයක්. ඉවරයක් නැති ශාපයක්. කවදාරි දවසක ඉවර වේවි. හේත් හේවිති. අපි ළඟින් හිටිය ගොඩක් දින අපෙන් දුරස් වෙලා ඉඳී. සෙන්ඩ්‍රා. සමහර විට ඒ අතර මමත් ඉඳීවි. වෝඩ්ස් වල ICU එකේ අන්තිම හුස්ම පොත යන්න නොදී තියාගන්න උත්සාහ කරන පේෂන්ට්ස්ලා. මගේ අත් දෙක උඩ මැරෙනවා සෙන්ඩ්‍රා. ජීවිතයක් අන්තිම මොහොතේ රැකගන්න මාත් එක්කම අනිත් ඩොක්ටර්ස් සහ නර්ස්ලා ස්ටාෆ් එක විඳින අනන්ත දුක කරන කැපවීම දැක්ක මට හරි ආඩම්බරයි. හෙත් හයි දිනේ තවමත් මේ මාර්යාගේ තරම අපේ මිනිස්සු තීරු නොගන්නේ කියලා ඇස් දෙකෙන් දකිද්දි අපිට අපි ගැනම දුකයි. මට හරි වෙහෙසයි සෙන්ඩ්‍රා. මං හොඳ ඩොක්ටර් කෙනෙක් වෙන්නේ නැති. සමහරවිට හොඳ මිනිහෙක් වෙන්නේ නැති. සැමියෙක් නොවීම ගැන මට සමාව වෙන්න. සමහර විට මේ ලියුම කියවදි මං ජීවිත දුක අතර ඉන්න එකක් නැහැ. මං යන්නේ ඔයාට සඳරිව ලං කරලා. ඒ තමයි අපි දෙන්නගේ දුව. අපි දුවට ආදරේ දෙන්න. එයාගේ ඇස් දෙකේ පෙනීමක් දෙන්න. දුව ඉස්කෝලේ යවන්න. ඒ වෙනුවෙන් වියදම් කරන්න ඕන තරම් මුදල් මං ඉතුරු කරලා ඉන්නේ. අපේ දුවට මං ආදරේ බව මතක ඇතුව කියන්නේ. ඊටත් කලින් මං ආදරේ කරේ ඔයාට. මේ ඔයාගේම ජගත්. පුතේ මේ මේ ගෙදර කවුද නැතිලා තියෙන්නේ? දොස්තර මහත්තයා. මොනවා? මේ ගෙදර හිටපු? ඔව්. දැන් දවස් 3ක් වෙනවා. තේ හා මුදුරුවනේ පුතේ. කොරෝනා ලෙඩුත් එක්කම ඉඳලා දොස්තර මහත්තයාටත් ලෙඩේ ඇදුනා. අවසන් කටයුතු කොහෙද දන්නේ? අවසන් කටයුතු? අංක ලංකාව නෙමෙයිද? මිනිහවත් දෙන්නේ නැහැ. අඩු ගානේ අලුවත් දෙන්නේ නැහැ. ඔක්කොම එහෙන් තමයි කරන්නේ. අර මොකද්ද අර මත කිටින්න හදන්නේ අර පොඩි මොකද්ද? අර ස්මාරකයක් කියන්නේ. අන්න ඒකක් තියෙනවා අන්න අර ඉස්සරහා සෝම් පිට්ටනිය. හොඳයි පුතේ. අනේ දුවේ. මගේම තාත්තා වෙලා ඉපදෙනකම් මම බලන් ඉන්නවා තාත්තේ.